අයිබෝන්! අපේ අම්මයි යුටබ් චැනල් එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. ලෝකයේ වැඩිම දෙනෙක් නැරමණ සිංහලෙන් උගන්නන ශ්‍රී ලාංකික අපේ අම්මා යුටබ් චැනලේ සමඟ ඔබත් එක් වන්නට නම් අපේ අම්මා චැනලගේ සබස්ක්‍රයිබ් බටන එක ප්‍රෙස් කරලා ඊළඟ තියෙන පුංචි බෙල් එකත් ප්‍රෙස් කරන්න. මීට කලින් මම මඤ්ඤොක්ක ස්ලයිසස් බැදපු වීඩියෝ එකක් කළා. අද ඔයාලට මම ස්ලයිස එකක් නැතිව පිහියෙන් කපලා ක්‍රිස්පියට බැදගන්න හැටි කියලා දෙනවා. මේක වෙනස්ම ක්‍රමයකට බදින එකක්. ඉස්සෙල්ලම මඤ්ඤොක්ක බදිනවා නම් මේ වගේ හීනි දිග මඤ්ඤොක්ක අලා අරගන්න. ඊළඟට අඟලි අඟල් එකමාරි වගේ එකම ගානේ කෑලි කපා ගන්න. ඊළඟට හැම එකකම පොත්ත මේ වගේ අයින් කරගන්නවා. දැන් පොත ටික සේරම ගලව ගත්තා. මං දැන් හොදගෙන එන්න යනවා. හොදගෙන ආවට පස්සේ කපන ක්‍රමය හොඳට බලා ගන්න. මෙන්න මේ විදිහට පැති කපා ගන්න. පුළුවන් තරම් හීනෙට කපනවා නම් ක්‍රිස්පියට එනවා. ඊළඟට මේ කෑලි දිග වැඩි නිසා ආයෙ මං දෙකට කපා ගත්තා. දැන් ඉතින් ඉතුරු ටිකත් මේ වගේ කපා ගන්නවා. කපපු ඒව ටික මේ වගේ සේරම එකතු කරලා තියාගන්නවා. කලින් වීඩියෝකේදී නම් මම මේ වගේ ස්ලයිසර් එකකින් ස්ලයිස් කරලා තමයි බැද්දේ. හැමෝටම ස්ලයිසර් එකක් නැහැනේ. ඒ නිසා මේ ක්‍රමය ලේසි. සෙන්දකියා කරන අයට නම් මේ විදිහට ලේසියෙන්ම මඤ්ඤොක්ක බැදගන්න පුළුවන්. ඒ අතරේදී වතුර එකක් ලිපේ තියලා නටව ගන්න. වතුරේ හොඳට නටනකොට කපපු මඤ්ඤොක්ක පෙති ටිකේකට දාගන්න. දාගෙන හැඳි මිටින් හැමී හිට පොඩ්ඩක් කලවම් කරන්න. හයියෙන් කලවම් කරොත් කැඩේ. විනාඩි දෙකක් විතර තැම්බෙනකොට මෙන්න මේ වගේ ලස්සන ගතියට සිල්කි ගතියට එනවා. දැන් වතුරේක නටන්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවට බාගන්න. ඔන්න මේක ටිප් එක. මේ වගේ බාගන්නකොට ලොකු හැන්දක් පාවිච්චි කරන්න. පොඩි හැන්දකින් සැරෙන් සැරේ බාන්න යනකොට ඉතුරු මඤ්ඤොක්ක ටික තැම්බිලා තියෙයි. දැන් අපි මඤ්ඤොක්ක ටික තැම්බ ගත්තේ බාගෙට. ඊළඟට වැඩිය පොඩි කරන්නේ නැතුව මෙන්න මේ වගේ හැමිට තෙත මාත්තු කරනවා. තෙත ගතියයි රස්න ගතියයි යනකම් චුට්ටක් මේ වගේ තියන්න. දැන් තෙත ගතියත් ගිහිල්ලා රස්න ගතියත් ගිහිල්ලා මේ වෙලාවේ වතුර කෝප භාගයකට ලුණු තේ හැන්දක් දාලා තිය කරගන්නවා. දැන් ඊළඟට බටින්න තෙල් එක රත් වෙන ලිපේ තියලා ලොකු ඒව වෙනමයි පොඩි ඒව වෙනමයි තෝරගන්නවා. තෙල් එක රත් වෙලාද කියලා බලන්න පුංචි මඤ්ඤොක්ක කෑල්ලක් දාලා බලනවා. මඤ්ඤොක්ක කෑල්ල නටාගෙන උඩට ආව නම් තෙල් එක රත් වෙලා. දැන් ඊළඟට ඉතුරු මඤ්ඤොක්ක ටික දාලා බදින්න පටන් ගන්නවා. මඤ්ඤොක්ක ටික දාලා විනාඩියකින් විතර පස්සේ තමයි හැඳ දාන්න ඕනේ. දැන් ඉතින් යන්තමට මේ වගේ පෙරල පෙරල මඤ්ඤොක්ක ටික බෙද ගන්නවා. මඤ්ඤොක්කගේ තෙත ගතිය ගිහිල්ලා ටිකක් හයිය ගතියනකොට ලුණු වතුරකින් තේඳි භාගය තෙල් එකට දානවා. ඒ වෙලාවට චුට්ටක් ඈත් වෙලා ඉන්න ඕනේ. මෙන්න මේ නිසා තමයි අද මම ලොකු තාච්චි එක බදින්නේ. දැන් අපේ මඤ්ඤොක්ක පෙති ටික සරසර සද්දේනවා. අන්නේ වෙලාවට බාල පැත්තකින් තියාගන්නවා. ඒ කොටස නිවෙනකන් තව කොටසක් දාලා බදිනවා. ලිපේ කෙන්දර වැඩි වෙන්නත් ඕනේ. තෙල් එක හොඳට රත් වෙලා තියෙන්නත් ඕනේ. ඔන්න තවත් රහසක්. මේ විදිහට ලුණු දැම්මහම ලුණු රසත් එනවා, ක්‍රිස්පියටත් එනවා. දැන් ඉතින් කඩේ තියෙන කළු පාට තෙල් වලින් බැදපු මඤ්ඤොක්ක කන්න නැතුව කෙතරදී පිරිසිදු පොල් තෙල් වලින් මඤ්ඤොක්ක බැදලා කන්න පුළුවන්. දැන් දෙවෙනි කොටස බාල පැත්තකින් තියෙනකොට පළවෙනි කොටස ආය බදිනයි යන්නේ. එතකොට හොඳටම ක්‍රිස්පි වෙනවා.
දෙවෙනි සැරේ පැත්තට පස්සේ මෙන්න මේ වගේ ක්‍රිස්පි සද්දේනකොට බාගන්නවා. දෙවෙනි සැරේ පදිනකොට හොඳට රත් වෙච්ච තෙල් එකට දාලා තප්පර 15ක් පැදලා ටක් කාලා ගන්න. මේ විදිහට ඊළඟ කොටස දාලා ඒක බැදලා බාගන්නකොට කලින් බැදපු කොටස තෙලට දාලා නැවත වරක් බැද ගන්නවා. මේ ක්‍රමයට සේරම මඤ්ඤොක ටික දෙසර දෙසර බැද ගන්න. මේ තියෙන වම් පැත්තේ එකපාරක් බැදපුවා, දකුණු අත පැත්තේ තියෙන්නේ දෙසරයක් බැදපුවා. කඩේ වලටත් වඩා ලස්සනයි නේද? ඔන්න මම කිසිම රහසක් නැතුව හැම දෙයක්ම කියලා දුන්නා. අන්තිමට තියෙන කුඩු ටිකත් බැදගමු. දැන් ඉතින් සේරම බැදලා ඉවරයි. මේ බලන්න ක්‍රිස්පි සද්දේ. එකක් කාලා බලමු. ඇහෙනව නේද ක්‍රිස්පි සද්දේ? මේ වෙලාවේ බැදපු මිරිස් කෑල්ලක් එක මඤ්ඤොක්ක පෙට්ටක් කාලා බලමු. හරිම සතුටුයි. සෙන්රැකියාවක් කරන්න හිතන් ඉන්නව නම් ඔයාට පුළුවන් මේ වගේ ග්‍රෑම් 50 පැකට් වලට දාලා සීල් කරලා ආදායමක් උපය ගන්න. පැකට් කරන්න ඉස්සෙල්ලා හොඳටම නිවෙනකන් ඉන්න ඕනේ. සුළුවෙන් ව්‍යාපාරයක් පටන් ගන්නව නම් මෙන්න මේ වගේ පොලිතින් බෑග් රෝල් තියෙනවා රුපියල් 250 කිලෝ එකක්. මේ වගේ ඉටිපන්දම් පැකට් තියෙනවා ඉටිපන්දම් 40ක් තියෙනවා රුපියල් 280යි. මීට වඩා අඩු ගානට ඉටිපන්දනුත් තියෙනවා. දැන් මම මේ කිව්වේ කිතර ස්වයං රැකියාවක් කරන්න හිතන් ඉන්නව නම් අවශ්‍ය කරන මූලික දේවල් ටිකයි. මේ වගේ සුළුවෙන් පටන් ගත්තම ටිකක් දවස් ගියාට පස්සේ ටිකක් වැඩිපුර කරනකොට ඉටිපන්දම වෙනුවට ඔයාට පුංචි සීල එකක් ගන්න පුළුවන්. මම හිතනවා ඒ වගේ අයට මේ වීඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා. අපේ අම channel එකේ මුරුක්කු වර්ග ගොඩක් අදලා තියෙනවා. ඒ වගේමයි සීනි මුරුක්කු, සීනි බෙල්ලෝ, ඒ වගේම මික්ස්චර් බයිට් මුරුක්කු, අලපෙති, දෙල්පෙති, මඤ්ඤොක පෙති මේ හැම එකක්ම බදින හැටි කියලා දීලා තියෙනවා. ස්වයං රැකියා කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට මේ වීඩියෝ ගොඩක් වටිනවා. මොකද කඩේ තියෙන විදියටම ඊටත් වඩා රසට පිළිවෙලට හදන හැටි කියලා දීලා තියෙනවා. පවුලේ අයට වුණත් මේ වගේ දෙයක් හදනවා නම් සෞඛ්‍ය ආරක්ෂිතව මේ වගේ පැකට් කරලා හදලා තියාගෙන අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න පුළුවන්. බලන්නකෝ කඩේ තියෙන මඤ්ඤොක පැකට් එකක් අරන් ඒවයේ උරලා තියෙන තෙල් ප්‍රමාණය කොයි වගේද කියලා. ඒ වගේමයි ඒ පැකට් එකේ මේ පැකට් එකේ ප්‍රමිතියේ රසයේ ලොකු වෙනසක් තියෙන කියලා අට දැනේ. විනෝද චාරිකාවක් යනවා නම් කඩෙන් ගන්න නැතුව ගෙදරදීම මේ වගේ බදලා තියාගෙන යනකොට ගොඩාක් අරන් යන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.